ශ්‍රී ලංකා ඇෆ්ගනිස්තාන් T20 ඉතිහාසයේ තරම් දිගු එකක් නෙවෙයි. ආසියානු කුසලාන තරගාවලියේ කණ්ඩායම් දෙක හමුවේදී කණ්ඩායම් දෙකම ඊට කලින් හමු වෙලා තිබුණේ එක අවස්ථාවක් විතරයි. ඒ තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායම ජයගෙන තිබුණා. කොහොම වුණත් 2022 ආසියානු කුසලානයේ පළමු තරගයේ ශ්‍රී ලංකාව හමු වුණ ඇෆ්ගනිස්තානයේ ශ්‍රී ලංකාවට මතක හිටින ප්‍රහාරයක් එල්ල කළා. ඒක අමතක කළ යුතු ධර්මයේ පරාජයක් බවට පත් වුණත් ශ්‍රී ලංකා කණ්ඩායම බංග්ලාදේශ කණ්ඩායම පරාද කරලා සුපිරි හතර දිනාගේ වටේට ආවා. එහෙම ඇවිත් නැවතත් ශ්‍රී ලංකාවට පළවෙනි තරගයේ තිබුණේ ඇෆ්ගනිස්තානයේ එක. ඒ තරගය Afghanistan දිනයි කියලා තමයි අනාවැකි පළ වුණේ. එහෙම වෙන්න සාධාරණ කරුණු ගණනාවක් තිබුණා. කලින් තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායම Afghanistan ඉස්සරහ පරාජයට පත්වීම Afghanistanේ සතුව ලෝක මට්ටමේ ක්‍රීඩකයන් ගණනාවක් සිටීම වගේම ශ්‍රී ලංකාව අධ්‍යක්ෂින් අඩු පන්දියවන්නක සෙල්ලම් කිරීම මේ අතරින් කිහිපයක්. කොහොමාරි තරගයේ ජයග්‍රහණය ලබා ගන්න ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. ඒ ප්‍රබල Afghan පන්දියවන් ඉස්සරහ ලකුණු 175ක් හමා ගිහින් මේ පරාජයෙන් පස්සේ Afghan නායක මොහමඩ් නබී කියලා තිබුණේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රහාරය තමන්ගේ පන්දියවන්නට දරා ගන්න බැරි වුණා කියලා. ඒ වගේම හිතපු ලකුණු වලට යන්න බැරි වුණා කියලා නබි කියලා තිබුණා. අපි ලබාගත් ලකුණු ප්‍රමාණය මදි වුණා. මොකද අවසානයේ යාලා අපිට ලකුණු ගන්න දුන්නේ නැහැ. එතෙන්දි ලකුණු 25ක් 30ක් විතර අපිට අඩු වුණා. මම හිතන්නේ ඒ ලකුණු ගන්න ගත්තනම් තරගයේ මීට වඩා වෙනස් වෙන්න තිබුණා. කොහොම වුණත් අපි ගත්ත ලකුණු ප්‍රමාණය ඇති කියලා තමයි අපි මුලින් හිතුවේ. හැබැයි යාලා ඇවිත් අපේ ප්‍රධාන පන්දියවන්න ඉලක්ක කරලාමයි පහර දුන්නේ. එතෙන්දි ලොකු පීඩනයක් ආවා. මුල් පන්දු ආරහයට ලකුණු 60ක් විතර ගත්තට පස්සේ අපිට ලේසි වුණේ නැහැ තරගයට එන්න. මොකද යාලා දිගටම එකම විදිහට ලකුණු ගත්තා. අපේ පන්දියවන්න පීඩනයට පත් වුණාට පස්සේ හොඳට පන්දු යවුවේ නැහැ. උඩ පන්දු ආපු ඒවා බිම දැම්මා. මේ හැමදේම අපේ පරාජයට ලොකුවට බලපෑවා. ওই විදිහට තමයි Afghan නායකයා ශ්‍රී ලංකා කණ්ඩායම හමු වෙලා ලැබපු පරාජයෙන් පස්සේ අදහස් දක්වලා තිබුණේ. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැම්ම අපිව subscribe කරන්නත්, cricket වලට කැමති ඔබේ අහලෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටියේ නම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් cricket ලංකාවෙතින් ඔබට සුබ දවසක්.